සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ සියලු දෙනාටම. ඔන්න ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලපු බ්‍රිජ් ඇම්ප්ලිෆයර් එකක් හදාගන්න කොහොමද කියලා තමයි අද මම ඔයාලට අරන් ආවේ. ඉතින් ඒකට මෙන්න මේ වගේ මම TDA 2040 ඇම්ප්ලිෆයර් දෙකක් හදාගත්තා. ඒක මම අද කෑල්ලෙන් කෑල්ලා මුණ හැටි අද ඔයාලට අරන් එන්නේ නැහැ. ඒකට ඉතින් මෙන්න මේ වගේ සර්කිට් දෙකක් අවශ්‍ය වෙනවා. අද මම ඒක කෑල්ලෙන් කෑල්ලට හදන හැටි ඔයාලට මම කියලා දෙන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන හින්දා. ඉතින් මේක බලාගෙන ඔයාලට PCB බෝඩ් එක ලක්ෂණට හදාගන්න පුළුවන්. අද මම ඉතින් මේවයි තියෙන කෑලි වල මොනවද කියලා කෙටියෙන් කියන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලාගෙන මේක බලාගරුණොත් ඔයාලට මේ වගේ ඇම්ප්ලිෆයර් කොටස් දෙකක් හදාගන්න. ඉතින් ඒවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනදලා පටන් ගත්තොත් මේ තියෙන 1UF කැපැසිටර් එකක්, මේ තියෙන්නේ 22K රෙසිස්ටර් එකක්, මේ තියෙන්නේ 680 ohm රෙසිස්ටර් එකක්, මේ තියෙන්නේ 104 VF මයිල කැපැසිටර් එකක්, මේ තියෙන්නේ 4.7 ohm රෙසිස්ටර් එකක්, ඊගාවට මේ තියෙන්නේ 22UF 33UF ගන්නත් පුළුවන් කැපැසිටර් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා 22K රෙසිස්ටර් එකක්, IC පින් පිළිවෙලින් IC පින් 5යි තියෙන්නේ. පින් 5න් තුන්වෙනි එකට පේනවා සප්ලයි රින විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ පස්වෙනි පින් එක සප්ලයි ධන විදිහට තමයි තියෙන්නේ. ග්‍රවුන්ඩ් එක මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා යට පේනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ග්‍රවුන්ඩ් එක ඉන්පුට් එක අටත් යූස් කරනවා. මෙන්න මෙතන තමයි ඉන්පුට් එක. ඊට පස්සේ IC හතරවෙනි පින් එකෙන් තමයි ඔයාලට පේනවා ඇති ස්පීකර් අවුට්පුට් එක තියෙනවා. ඒකත් ග්‍රවුන්ඩ් එක හරහා තමයි යූස් කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කොටස් දෙකක් අපි මේකට හදාගන්න වෙනවා. ඒ දෙක එකතු කරලා තමයි අපි බ්‍රිජ් ඇම්ප්ලිෆයර් එකක් හදාගන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සර්කිට් එක තියෙන්නේ. ඔයාලට මේක බලාගන්නත් හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු මේ වගේ ඇම්ප්ලිෆයර් කොටස් දෙකක් දැනට මම හදාගෙන තියෙනවා. ඒ කොටස් දෙක එකතු කරලා කොහොමද බ්‍රිජ් ඇම්ප්ලිෆයර් එකක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න මම ඔයාලට කිව්වා වගේම ඇම්ප්ලිෆයර් දෙක මෙන්න මේ විදිහට තියෙනවා හදාගෙන. ඉතින් ඒකේ දෙවනි ඇම්ප් එකේ තියෙන ඉන්පුට් එකට තියෙන කැපැසිටි එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මම මෙන්න මේ විදිහට දැන් ගලවලා අයින් කරනවා. ඔයාලට පේනවා ඇති 1UF කැපැසිටරේ කලර් එක වෙනස් වුණාට මම ඒක දැන් ගලවලා අයින් කරා. ඊට පස්සේ මෙතන IC දෙකේම ග්‍රවුන්ඩ් දෙක එකට එකතු කරගන්නම් මම මෙන්න මේ විදිහට. ඒ වගේම ඔයාලට පුළුවන් TDA 2040 2050 වගේ IC මේ සඳහා යොදා ගන්න. ඇම්ප් දෙකේම ග්‍රවුන්ඩ් දෙකම එකට එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඉන්පුට් එක තියෙන ඇම්ප් එකේ ස්පීකර් අවුට්පුට් එකට මෙන්න මෙතන ඉඳලා රෙසිස්ටර් එකක් දා ගන්න ඕන මෙන්න මෙතනට. ඊළඟ පළවෙනි ඇම්ප් එකේ ස්පීකර් අවුට්පුට් එකට 22K රෙසිස්ටර් එකක් මෙන්න මේ විදිහට දා ගන්න ඕන. මම දැන් ඒක ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ විදිහට දැන් මම පාස් ගන්නවා. 180 ohms රෙසිස්ටර් එක සම්බන්ධිත තැන තමයි පළවෙනි IC එකට මෙන්න මේ විදිහට රෙසිස්ටර් එකක් පාස් කරන් තියෙන 22K. ඊළඟට පේනවා IC දෙකේම පස්වෙනි පින් දෙක තමයි ධන සප්ලයි ධන ඩුවල් සප්ලයි දෙන්න තියෙන්නේ. ඒ පින් දෙකක් මම දැන් මෙන්න මේ විදිහට වාර්ගක් මාර්ගෙන් එකතු කරගන්නවා. ඊළඟට ඔයාලට පේනවා මෙතන තුන්වෙනි පින් එක මේ IC එකේ. ඊළඟ IC එකේ තුන්වෙනි පින් එක මෙන්න මේ විදිහට රින සප්ලයි ඩුවල් සප්ලයි රින IC දෙකේම එකට එකතු කරගන්න මම මෙන්න මේ විදිහට දැන්. ඊළඟට ඔයාලට පේනවා මෙතන තමයි අපි ග්‍රවුන්ඩ් එක විදිහට පාවිච්චි කරේ මේ ලයින් එක IC දෙකටම. ඒක මම ග්‍රවුන්ඩ් සප්ලයි ග්‍රවුන්ඩ් වයර් එක මෙන්න මේ විදිහට දැන් පාස් ගන්නවා මෙතනට. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන රතු වයර් එක පාස් කරපු තැන IC එකේ පස්වෙනි පින් එක IC දෙකටම එන මෙන්න මෙතනට ධන සප්ලයි මෙන්න මේ විදිහට පාස් ගන්නවා. ඊට පස්සේ සින සප්ලයි තියෙන IC දෙකේම එකම තැනට තුන්වෙනි පින් එකට IC දෙකේම සින ඩුවේ සප්ලයි රින මෙන්න මේ විදිහට දැන් මම පාස් ගන්නවා. ඊට පස්සේ ඉන්පුට් එකටත් මම මෙන්න මේ විදිහට RCP මේල් එකක්
මෙන්න මේ විදිහට දැන් මම පාස් ගන්නවා ග්‍රවුන්ඩ් එක සහ එක අවුට්පුට් එකක් ෆෝන් එකකින් හෝ ඔයාට ඕනම එකකින් ඉන්පුට් කරන්න පුළුවන් ඊළඟට මෙන්න මේ IC එකේ ස්පීකර් අවුට්පුට් එකත් මේ IC එකේ ස්පීකර් අවුට් එකත් තමයි අපි දැන් මේක ස්පීකර් අවුට් එකට දෙතර යොදාගන්නේ තනි IC එකේදී ඔයා දැක නැති ස්පීකර් අවුට් එකක් සහ ග්‍රවුන්ඩ් එකත් එක තමයි ස්පීකරේ සම්බන්ධ වෙන්නේ දැන් මෙතනදී කරන්න තියෙන්නේ IC දෙකේ අවුට් දෙක තමයි අපි ස්පීකර් එකට යොදාගන්නේ හොනනම් දැන් ස්පීකර් වයර් එකත් මේ විදිහට පාස් කරගත්තා මේ තියෙනවා ඔයාට පේනවා ඩිවයිස් සප්ලයි මම දීලා තියෙනවා මේ විදිහට ඊළඟට ස්පීකර් වයර් එකත් මෙන්න මේ විදිහට පාස් කරගත්තා ඊළඟට ඔයාට පේනවා ඇති ඉන්පුට් එකත් මෙන්න මේ විදිහට දැන් මම පාස් කරගෙන තියෙනවා ඊළඟට මේකේ දැන් IC එක කිට්ටුවෙන් කන්ඩතර දෙකක් අවශ්‍ය වෙනවා මම නැත්තම් පොඩි හම් එකක් සහ ගෝසාවක් වෙන නිසා මම ඒක පොඩ්ඩක් නැති කරගන්න තාවකාලික මෙන්න මේ විදිහට මේක අවශ්‍ය වෙන්නේ IC එක කිට්ටුවටම පාස් කරගන්න ඕන මෙන්න මේ විදිහට කන්ඩෙන්සර් දෙකක් ඩුවේ සප්ලයි හදන්න DC කරන්න යොදා ගන්නවා වගේ එකක් තමයි දැන් මේ කරන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට දැන් මේ මොකක් හරි අමහිරි සද්දයක් හෝ ගෝසාවක් හෝ සද්දයක් ආවොත් ඔයාට පුළුවන් හම් එකක් වගේ ආවොත් මෙන්න මේ විදිහට IC එක කිට්ටුවෙම මේ වගේ යොදා ගන්න හොට පේනවා මේ කන්ඩෙන්සර් දෙකේ මේක මං 1000 UF දෙකක් තමයි මෙතන හන් තියෙන්නේ මේ කන්ඩෙන්සරේ ධන තියෙන පැත්ත ධන වලටත් ඉන් තියෙන පැත්ත ඍණ වලටත් පාස් ගන්න මෙන්න මේ විදිහට හොට මං ආයෙත් කියන්නම් පැහැදිලිව බලා ගන්න මේ විදිහට කන්ඩෙන්සර් දෙක ධන ඍණ මාරුවට පාස්සලා මෙන්න මේ කන්ඩෙන්සරේ ධන පැත්ත සප්ලයි ධන වලටත් ඍණ තියෙන පැත්ත තියෙන කන්ඩෙන්සරේ සප්ලයි ඍණ වලටත් මෙන්න මේ විදිහට පාස් ගන්න. දැන් ඉතින් එහෙනම් අපි මේක පාස් කරන සවුන්ඩ් ටෙස්ටින් එකක් කරලා බලමු කොහොමද කියලා. පාට මම හිතනවා පැහැදිලි ඇති කියලා කන්ඩෙන්සර් දෙක. මේකට මම යොදාගන්නේ අඟල් 10 ඌපර එකක් කෙන් වුඩ් ලගේ. ට පේනවා ඇති සබ්බූ පරවලටම ගන්න එකක් මේක අනිත් පැත්ත බැලුවොත් අට පේනවා ඇති මෙන මේ මගේ ඩබල් කොයිල් එකක් තමයි මේ ස්පීකර එකට තියෙන ටිකක් ලොකු එකක් මේ තියෙන අට පේන ඇති පැරර කරලා මං අරන් තියෙන්නේ ස්පීකර එක අවුට් එකට මම ඒ කමුල්ලා තියෙනවා මේකේ RMS වෘද්ධි 350ක් තහ පී පවර් 1000ක් 4 ohms දෙකක් තමයි මේකේ තියෙන්නේ මේ දෙක එකට පැර කරාම 2 ohms ඔකේ වෙනවා ඊටකට ඉන්පුට් එකක් ෆෝන් එක මේ මමුල්ලා තියෙනවා සප්ලයි එහෙමත් දීලා තියෙනවා ඩුවල් සප්ලයි එහෙනම් අපි දැන් චෙක් කරලා බලමු කොහොමද කියලා මේකේ සවුන්ඩ් එක බින්දුවක් දාලා ඔන්නඔහම තමයි මේක ටිකක් පරණ ස්පීකරක් පොඩ්ඩක් ගේන්න එක අඩු වෙලා තියෙන්නේ ඉතින් මීට වඩා අලුත් ස්පීකරයක් දැම්මොත් මං හිතනවා මීටත් වඩා හොඳ ක්වොලිටියක් තියෙයි කියලා දැන් ඉතින් මේ ස්පීකරේ ගොඩක් වේට් කරන්න පුළුවන් හොඳ වොට් එකක් දෙන්න පුළුවන් ස්පීකරයක් තමයි දැන් මම මේකට යොදාගත්තේ ඉතින් මේක මේ විදිහට මේ වගේ සද්දයක් එනවා කියන්නේ හොඳ පාපුල් එකක් තියෙනවා මේක බොක්ස් එකකට දාලා හදාගත්තට පස්සේ හොඳට යොස් කරන්න පුළුවන් ඇම්ප් එකක් කියලා කියන්න පුළුවන් ඉතින් ඔන්නඔහම තමයි අද ඇම්ප්ලිෆයර් දෙකක් කොහොමද හදාගන්නේ බ්‍රිජ් ඇම්ප්ලිෆයර් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම අරන් ආවේ. ඉතින් අද වීඩියෝ එක මෙතන ඉවරයි. මේ වීඩියෝ එක ඔයාගෙන නොදන්න යාළුවන්ටත් වටීවි කියලා හිතෙනවා නම් එයාලටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝක් අරන් ඉක්මනටම ඉන්නවා.